පළවෙනි වතාවට අපිට එනවා මොකද්ද there will be හරි there will be මොකද හේතුව උඩ වාක්‍ය දෙකේම there will be no war there will be no force එහෙනම් මේකත් there will be many moments කියලා there will be ම තමයි එන්නේ හදා ගන්න උත්තරේ there will be ම තමයි ඒකටත් එන්න ඕනේ there will be දැන් මෙතනින් එහාට පුතේ ඔක්කොම තියෙන අනාගත කාලය ගැන ඔක්කොම තියෙන අනාගත කාලය ගැන මොකද ඉවරණ කම තියෙන අනාගතයේ දේවල් ගැන එහෙනම් මෙතන සිට ඔක්කොම එන්න ඕනේ will be ම තමයි ආයි බලන්න දෙයක් නැහැ ඊළඟ එකක් කියන්නේ there will be more friends තව යාළු ඉදිරි වැඩිපුර තව තව යාළු ඉදිරි මේ ගමේ there will be ම යන්නේ අනාගතය ගැන තමයි දිගටම දෙන්නේ මොකද අතීතයක් ගැන ආයි කියලා නැහැ මේක කොහෙවත් අතීතයක් ගැන කොහෙවත් කියලා නැහැ කියන්නේ අනාගත කාලෙම තමයි යන්නේ ඊළඟ එක ආයි පාරක් there will be more dreams ඒ වගේම ගොඩක් සිහින තියෙයි ගමේ මිනිස්සුන්ට සැබෑ කරගන්න ගොඩක් සිහින තියෙයි එහෙනම් there will be ම තමයි ඒකත් තියෙන්නේ එහෙනම් ඒකේ බලන්න දෙයක් නැහැ will be ම තමයි දාන්න තියෙන්නේ ඒක වචනද බහුවචනද කියලා බලන්න ඕනේ අනාගත කාල ඕනෙකට අපි දාන්නේ මොකද්ද අනාගත කාලයකට දාන්නේ අනිවාර්යෙන් will be හරි එහෙනම් අන්තිම දුරට එන්න ඕනේ will be හදාගන්න හරි දැන් සම්මුදුන කට කියන්නේ මේ අපි activity 7 එකේ දැන් යන්නේ activity 7 එකේ activity 7 කියලා ලියන්න activity 7 කියන එක ලියන්න කියලා listening කියලා ලියන්න listening කියන්නේ සවන් දෙන අභ්‍යාසය සවන් දීලා උත්තර ලියන්න තියෙන අභ්‍යාසය හරි listening කියලා ලියලා යටින් දීලා තියෙන ප්‍රශ්න ලියන්න මෙන්න මේ කහපාටින් highlight කරලා තියෙන දේක ලියන්න ඔයා කට්ටියම දැන් අඩියුලක් අරගෙන මෙන්න මේ playground එක අඳින්න ඕනේ අඳින්න කියන්නේ මේ චිත්‍රයක් අඳින්න නෙමෙයි තියෙන මේ සරලයිනේ මේ විදියට කොටුවක් ඇඳලා a b c d e කියලා චූටි කොටු වගේ අතිනවා නේද ඔය වගේ ටග් ගාලා පොතේ ඇඳලා ලියන්නකෝ ඒක අපි ලියමු හරි ඒක ලියන්න මොකද යටින් පින්තූර ටික තියෙනවා ඒක අපිට අඳින්න බෑ නේද මේක හරි අඳිනවා අර ටග් ගාලා මේ කොටු ඇඳලා a b c d e කියලා ලියන්න දැන් ඊළඟට මම පොඩි වෙනසක් කරනවා පොඩි වැඩක් කරනවා මෙන්න මේකේ වාත් මේ වැඩේ කරගන්න මොකද්ද වැඩේ යටින් තියෙන පින්තූර පහක් දීලා ඉස්තරකුත් එක්ක හරිද මම කරන එක බලා ගන්න මම මේ පින්තූර පහ 1 2 3 4 5 කියලා නම් කරනවා හරි නැත්නම් දැන් අපිට මේ පින්තූර අඳින්න ඕනේ අඳින්න නැතුව මේ කරන්න පුළුවන් වැඩක් මේ කියන්නේ අඳින්න නැතුව එන්ජිනකින් තොරව අපිට මෙහෙම අංක දාලා මේ වැඩේ කරන්න පුළුවන් හරි 1 2 3 4 5 හරි දැන් ඔයත් ඔය විදිහටම පින්තූරය අඳින්න ඕනේ 1 2 3 4 5 කියලා පල්ලයට පල්ලයට ලියාගෙන යන්න අර කලින් වගේ එකේ සිට පහ දක්වා අංක ටික දාර යන උට සවන් දීලා තමයි අපි මේ වැඩේ කරන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ මම දැන් ඔයාට එකේ සිට පහ දක්වා අංක දාගන්න කිව්වනේ ඒ වගේම අර ඇඳගත් එක අර ඇඳගත් අර පිටණියක් වගේ කොටුවට ඒක ඇතුලේ a b c d e කියලා තියෙනවනේ දැන් මම විස්තරයක් කියන්න යනවා විස්තරයක් කොට මම වාක්‍ය කියන්න යනවා ඒ වාක්‍ය වලින් මම කියනවා උදාහරණයක් කියන ගන්න ඒ වාක්‍ය වලින් මම කියනවා මේ පිට්ටනියේ ඒ කියන ස්ථානේ ඒ කියලා තියෙන වර පේනව නේද ඒ කියන ස්ථානේ තියෙන්නේ හරි ඒ කියන ස්ථානේ ළමයි වගේක් එක්සර්සයිස් කර කර ඉන්නවා නැත්නම් එක්සර්සයිස් කර කර ඉන්නවා දැන් ඔයා හොයා ගන්න ඕනේ ඊට පස්සේ එහෙම කිව්වට පස්සේ යටින් එක්සර්සයිස් කරන බිඳුරයක් තියෙන්නේ කෝකේද 1ද 2ද 3ද 4ද 5ද කියලා හොයා ගන්න දැන් ඔයාට පේනවනේ එක්සර්සයිස් කරන එකක් තියෙන්නේ 5 කියලා එහෙනම් දැන් මම කිව්වොත් ඒ කියන ස්ථානේ තමයි ළමයි එක්සර්සයිස් කරන්න කියලා ඔයාලට තියෙන ඒ කියන අක්ෂරය අර එක්සර්සයිස් කරන පින්තූරයට අදාළ අංක ඉස්සරහින් ලියන්න තේරෙනවද මම කියන එක ඒ කියන එකට යටතේ මම කිව්වොත් එහෙම ඒ කියන ස්ථානේ ළමයි එක්සර්සයිස් කරනවා කියලා ඒ කියන ස්ථානේ ඔයාලට තියෙන එක්සර්සයිස් කරන පින්තූර යටින් ඒ අකුරු ලියන්න හරි බැරි වෙලා හරි මම කිව්වොත් එහෙම D කියන ස්ථානේ මට පේනවා ළමයින්ට අර මහන්සියෙන් පස්සේ ළමයි මහන්සි වෙනවා ඒ නිසා මේ ළමයින්ට බොන්න වෙනම වතුර තියලා තියෙනවා හරි වතුර බෝතල් තියලා තියෙනවා D කියන ස්ථානේ එහෙනම් ඔයා ටග් ගාලා බැලුවා D අකුර දාන්න ඕන මොකටද D කියන ස්ථාන නම් දින D අකුර දාන්න වතුර බෝතල් තියෙන එකට යටි තව එකක් මං කිව්වොත් එම් බැරි වෙලා හරි B කියන ස්ථානේ ළමයි සරුංගල් යවනවා මට පේනවා කියලා B කියන ස්ථානේ සරුංගල් යවන පින්තූර යටින් B කියලා ලියන්න පැහැදිලිද කියන එක හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු හරි මම වැඩේ ඔන්න පටන් ගන්නවද ඉංග්‍රීසියෙන් මම විස්තර කරනවා බලමු කවුද හරියටම පහ දාන්නේ කියලා හරි ඒ කියන්නේ හිස්තැන් වලට a b c d e කියලා තමයි දාන්න තියෙන හිස්තැන් වලට හරි මම කියන විස්තරය අනුව ඔයා හොයාගන්න පොලිබෝල් ගහන එකක් තියෙනවා ඕකේ හරුංගල් ලැබෙන එකක් තියෙනවා
yang katia wadi bela ino atau katia exercise kano atau ikan watur botol lagi tino ne oya paham mama ada kreda pitni a b c d e kila e aksara tekka mau istra kano e aksara yang ada dana tino ada dana pinduri aja right orang mau potong kano untuk kahang inda in the playground right in the playground in the place a in the place a ke nisthane hari ma a ke nisthane kare mulin kiyanne in the playground in the place a I can see some children are flying kites in the place a I can see some children are flying kites some children are flying kites in the place a so ek aaya kiyannako in the playground in the place a ek nisthane I can see some children are flying kites mama devalaya kiyanne ai hondata ahang inne mokada vibhage di unath daha parak kithara puthe kiyanne hari e nisa vibhage di deparak ko tum parak kiyana mama deparay kiyana hari deparak kiyuwa pramanawa hari onna damma me yana ilangata right damma me b ek gana katha karanne b ek gana istara gana hari in the place b there are bottles of water kiyu palani wagata mokadda sir yanne eka da yanne eka damma tum parak kiyuwane eka gana aayma mulinak kiyana gaganna honda paha ganna sir palawini wakye mokadda in the place a eka gana kiyanne in the place a I can see some children are flying kites in the place a I can see some children are flying kites in the place a har a ki and in the place b there are bottles of water in the place b there are bottles of water for the children to drink aina parai kiyanne agar b ek gana in the place b there are bottles of water for the children to drink depara kiyanne right ingana man c ek gana kiyana c in the place c some girls and boys are exercising in the place c c gilisthane some boys and girls are exercising in the place c